Rolling up, Uber black Cadillac, high heel boots, and a sexy body full of tats. Baby's bad, oh baby's hella bad. සාදරයෙන් පිළිගන්නවා සතික්ෂරික් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවල හැමෝම. ඉතින් යාළුවනේ අද මම කියලා දෙන්නේ මේ වීඩියෝ එක පටන් ගද්දි ගියා වගේ ලස්සන ඔඩියෝ විෂුවලයිස් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේක හදාගනින්දී අපි භාවිතා කරන ඇප් එක අපිට අපේ කම්පියුටර් එකේ වගේම අපේ මොබයිල් ෆෝන් එකෙත් භාවිතා කරලා මේ ඔඩියෝ විෂුවලයිස් එක හදාගන්න පුළුවන්. තියාලුවනේ මේ වීඩියෝ එක බලනවාල මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම සතික්ෂරෙක් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම subscribe කරාට පස්සේ notification bell එකත් on කරලම තියාගන්න. එහෙනම් අපි ඉක්මනටම යමු අද වීඩියෝ එකට. හරි යාළුවනේ මුලින්ම ඔයාලා කම්පියුටර් එකේ තියෙන Microsoft Store කියන app එක application එක open කරගන්න ඕනේ. open කරගත්තාම ඔයාලට මෙන්න මේ වගේ application එක බලා ගන්න පුළුවන්. ඔයාලා මේක ඔයාලගේ mobile phone එකට install කරගන්නවා නම් මේ application එක ඔයාලගේ mobile phone එකේ apps download කරන්න තියෙන app එක open කරගෙන ඒකේ Avi Play කියලා search කරපුවාම මේ application එක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා මේ විදිහට open කරගත්ත Microsoft Store එකේ, ඒ කියන්නේ ඔයාලගේ computer එකේ මේ තියෙන search bar එකේ Avi Play කියලා search කරන්න. එහෙම search කරාට පස්සේ ඔයාලට light blue color එකෙන් තියෙන මෙන්න මේ logo එකක් එක්ක තියෙන Avi Play කියන application එක බලා ගන්න පුළුවන්. දැන් ඔයාලා මේ application එක උඩ click කරන්න. click කරාට පස්සේ ඔයාලට මේක install කරගන්න පුළුවන්. ඉතින් මම මේ වෙනකොටත් මේක computer එකට install කරලා තියෙන නිසා මට මෙතන appear වෙන්නේ launch කියන button එක. හරි යාළුවනේ දැන් අපි බලමු කොහොමද මේ Avi Play කියන application එකෙන් මේ audio visualize එක හදාගන්නේ කියලා. මුලින්ම ඔයාලා මේ විදිහට desktop එකට එන්න. desktop එකට ඇවිල්ලා ඔයාලා start එකේ ඔයාලා download කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Avi Play කියලා ඔයාලගේ application එක ඇවිල්ලා තියෙනවා. මම දැන් ඒක මෙන්න මේ විදිහට open කරගන්නවා. open කරගත්තාම ඔයාලට ඔයාලගේ computer එකේ music folder එකේ තියෙන music මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ music කියන එක අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ library කියන එකට ආවට පස්සේ මෙතන මෙයාලා මේ විදිහට folders වගේක් එහෙම හදලා දීලා තියෙනවා. මේ මෙන්න මේ උඩ තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් ඉරි කෑලි තුන. මේ පැත්තේ මේ පැත්තට ආපුවාම ඔයාලා මේකට insert කරගෙන තියෙන music බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ වෙනකොටත් මේකට ගොඩක් videos වල තියෙන audios වගේම music ඇතුළත් කරගෙන තියෙනවා. ඒ වගේම මේ උඩ තියෙන එකෙන් ඔයාලට මේ share and play කරගන්න පුළුවන්. ඒ වගේම මේ sort view කියන එක වගේ ඔයාලට ඒ අදාළ settings හදා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට වෙන computer එකේ වෙන disk එක වෙන folder එකක් ඇතුලේ තියෙන music එකක් මේකට දාගන්න ඕන නම් මෙන්න මෙතන තියෙන folder icon එක උඩ click කරන්න. click කරාට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලා මෙන්න මේ add folder කියන එක උඩ click කරලා ඔයාලට අවශ්‍ය folder එක තෝරලා ඒ අදාළ folder එක මේකට දාගන්න පුළුවන්. හරි දැන් මම මේ විදිහට මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මෙතනින් music එකක් තෝරනවා. මම මෙන්න මේ addict කියන music එක තෝරලා මෙතනින් ඔයාලට මේක play වෙනවා බලා ගන්න පුළුවන්. මම මෙතන pause කරගන්නවා. pause කරගෙන මේක අපිට visualize කරගන්න නම් මෙන්න මේ උඩ වම් පැත්තේ කෙළවරේම තියෙන ඉරි තුන උඩ වල click කරන්න ඕනේ. කරාට පස්සේ ඔයාලට මේ වගේ menu එකක් open වෙයි. ඒ menu එකෙන් ඔයාලා visualize කියන එක උඩ click කරන්න ඕනේ. ඉතින් මේ විදිහට ඔයාලා visualize කියන එක උඩ click කරපුවාම මේක මෙන්න මේ visualize කියන tab එක ඇතුලේ මේ විදිහට open වෙනවා. ඒක ඕපන් වුණාට පස්සේ දැන් මම මේ මෙතන ඇවිල්ලා තියෙන මියුසික් එක ප්ලේ කරලා පෙන්නන්න. මෙතන ඔටෝම විෂුවලයිස් ඉෆෙක්ට් එකක් සිලෙක්ට් වෙලා තියෙනවා. මම මේක ප්ලේ කරලා පෙන්නන්නම්. දැන් අපි බලමු මේකේ ඉතුරු වැඩ ටික කොහොමද කරගන්නේ කියලා. ඔයාලට දැන් මේ තියෙන විෂුවලයිස් එක වෙනස් කරගන්න ඕන. ඔයාලට මෙන්න මේ උඩ තියෙන පොඩි පොඩි icons ටිකක් එතනින් මේ කොටු හයක් තියෙන icon එක උඩ ඔයාලා මේ විදිහට click කරන්න ඕනේ. click කරාට පස්සේ ඔයාලට මේ වගේ එකක් open වෙයි. මෙතනින් ඔයාලට කැමති audio visualize එකක් select කරගන්න පුළුවන්. මම උදාහරණයකට මෙන්න මේ audio visualize එක දාගන්නවා. මෙන්න මේ audio visualize එක. දාගෙන ඔයාලා ඒක select කරාට පස්සේ මෙන්න මේ විදිහට පැත්තකින් click කරන්න. එතකොට ඒක නැති වෙලා යනවා. ඒ විදිහට ඔයාලට audio visualize effect එක වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන
පැන්සලක අයිකන් එකක් තියෙනවා. ඔයාලා ඒකට ක්ලික් කරන්න. ඒකට ක්ලික් කරාට පස්සෙත් මේ වගේ තව සෙටින්ග්ස් ටිකක් ඔයාලට ඕපන් වෙනවා. දැන් මම මේ සෙටින්ග්ස් වලින් වෙන දේ කියන්නම්. මේ සෙටින්ග්ස් වලින් අපිට පුළුවන් මේක තව ටිකක් වෙනස් කරගන්න. කියන්නේ මේ ඇඩික් කියලා ඇවිල්ලා තියෙන මේ ටෙස්ට් එක වෙන අයින් කරගන්න පුළුවන්. ඒ වගේම මේ තැමිලි පාට ඇවිල්ලා තියෙන මේ විෂුවලයිස් එක මැද තියෙන එකට අපිට කැමති ඉමේජ් එකක් දාගන්න පුළුවන්. ඒ වගේම මේ යන මේ විෂුවලයිස් එක යන මෙන්න මේ බාස් වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේ කලර්ස් වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම ඊට පිටිපස්සෙන් තියෙන මේ බෑග්ග්‍රවුන්ඩ් එක වගේ ගොඩක් දේවල් අපිට වෙනස් කරගන්න පුළුවන්. ඒකට අපි මෙන්න මේ පෙන්සිල් තියෙන අයිකන් එක උඩ ක්ලික් කරලා එතන මම මේ ඉස්සෙල්ලම ඉමේජ් කියලා තියෙන එක උඩ ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ ඒකෙන් මට වෙනස් කරගන්න පුළුවන් මේකේ බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එක. මම මේ විදිහට යටට ගියපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් කස්ටම් ඉමේජ් කියලා. මම ඒක උඩ ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මෙතන තියෙන එක එක ඒවා අපිට බෑග්ග්‍රවුන්ඩ් එක විදිහට දාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ඔයාලගේ කම්පියුටර් එකේ තියෙන එකක් මේකට දාගන්න පුළුවන්. ඒකට ඔයාලට කරන් තියෙන මෙන්න මේ පික් ඉමේජ් කියන එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඕපන් වෙනවා. එතනින් ඔයාලා කැමති ඉමේජ් එක තෝරලා දාගන්න පුළුවන්. මම මේ විදිහට මෙන්න මේ ඉමේජ් එක තෝරලා මෙතෙන්ට ඕපන් කියන එක දෙනවා. ඕපන් කියන එක දුන්නට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ඉමේජ් එක වෙනස් වුණා. මේකේ තව ඩයිමේ රේෂියෝ එක වගේම ක්‍රොප් වගේ දේවල් ඔයාලට මේකෙන් කරගන්න පුළුවන්. දැන් අපි මේ මැද තියෙන ඔරේන්ජ් කලර් එකත් වෙනස් කරලා බලමු. ඒකට ආයපාරක් මම අර අයිකන් එක උඩ ක්ලික් කරලා දෙවෙනියට තියෙන ඉමේජ් කියන එක උඩ ක්ලික් කරනවා. ඒක උඩ ක්ලික් කරාට පස්සෙත් මෙන්න මේ වගේ සෙටින්ග්ස් වගේක් ඕපන් වෙනවා. එතනින් මම මෙන්න මේ කස්ටම් ඉමේජ් කියලා තියෙන එක උඩ ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ එතනත් අපිට එක එක එක්සැම්පල්ස් වගේ දීලා තියෙනවා. ඔයාලට ඒවත් දාන්න පුළුවන්. එහෙම නැත්නම් කම්පියුටර් එකේ තියෙන ඔයාලගේ ලෝගෝ එකක් වගේ දෙයක් මේකට දාගන්න පුළුවන්. මම මෙතන ඒකට මෙන්න මේ පික් ඉමේජ් කියන එක උඩ ක්ලික් කරනවා. ක්ලික් කළා මම මෙතන මගේ channel එකේ ලෝගෝ එක මෙතන තෝරලා දෙනවා. මෙන්න මේ විදිහට දීලා මම මේක ඕපන් කියලා දෙනවා. ඕපන් කියලා දුන්නට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ ඉමේජ් එක මෙතන සිලෙක්ට් වුණා. සස අපිට යටට ගිහිල්ලා ඒකේ සයිස් එක වගේ දේවල් වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට කියන්න ඕනේ මේ ඇප්ලිකේෂන් එක අපි භාවිතා කරද්දී කිසිම වෝටර්මාක් එකක්වත් එන්නේ නැහැ. ඒ වගේම කිසිම ටයිම් ලිමිට් එකක් නැහැ. ඒ වුණාට සමහර වෙලාවට මේක හැදුවට පස්සේ මේකේ ලෝගෝ එක ඔයාලගේ වීඩියෝ එකේ පැත්තකින් ප්ලේ වෙන්න පටන් ගන්නවා. ඒකට හේතුව මෙන්න මේ මෙතන අපි ඕපන් කරගත්ත සෙටින්ග්ස් වලින් මෙන්න මේ ඇප් ලෝගෝ කියන එකට ගියාට පස්සේ සමහර වෙලාවට මෙන්න මේ විසිබල් ඇප් ලෝගෝ කියන එකේ ටික් එක වැටලා තියෙන්න පුළුවන්. එහෙම වැටිලා තියෙන වෙලාවට වීඩියෝ එක අපි ස්පෙක්ට්‍රම් එක හදලා එක්ස්පෝර්ට් කරාට පස්සේ මේක නිකන් ලෝගෝ එක ඇපිය වෙන්න පටන් ගන්නවා. ඒකට අපි ඒක අපිට නැති කරගන්න පුළුවන් මෙන්න මේ විසිබල් ඇප් ලෝගෝ කියලා එකට වැටලා තියෙන ටික් එක අයින් කරාට පස්සේ. ඒ විදිහට ඒවා අපිට හදාගන්න පුළුවන්. ඒ වගේ මෙන්න මේ බාස් කියන එකට ඇවිල්ලා ඒකෙන් කියන්නේ මෙන්න මේ වටේට යන විෂුවලයිස් බාස් ටික. ඒ ටිකේ කලර් එක වගේ දේවල් අපිට මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ කලර්ස් වෙනස් කරගන්න පුළුවන් අපිට. ඉතින් ওই විදිහට තමයි මෙන්න මේ AV Play එක භාවිතා කරලා මේකට කැමති song එකක්, music එකක් දාලා, audio එකක් දාලා, ඒකට visualize එකක් තෝරලා, ඒකට අදාළ settings ටික හදාගන්නේ. ඉතින් මේ ටිකම තමයි ඔයාලා phone එක භාවිතා කරනවා නම් ඒකෙත් කරගන්න තියෙන්නේ. ඉතින් ඔයාලා මේකේ තියෙන අනිත් visualize effect ටිකත් try කරලා බලන්න. මේ හැම එකක්ම අපි මේක එනකොටම download වෙලා තියෙන නිසා ආයේ internet connection එකක් ඕනෙත් නැහැ. ආයේ වැඩ කරද්දී අපි දැන් බලමු මේක කොහොමද export කරගන්නේ කියලා. export කරන්න ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ උඩ තියෙන download icon එක උඩ click කරන එක. click කරලා මෙතන settings වගේක් එනවා. එතන preset එක තෝරන්න එනවා. ඔයාලා එතනින් 1080 මන් දෙනා මෙන්න මේ @25 කියන එක දීලා මෙතන export කියලා දෙනවා. එහෙම දුන්නට පස්සේ ඔයාලා location එක තෝරන්න. මම මේ විදිහට location එකක් තෝරනවා. music කියන location එක තෝරලා මෙතන save කියලා දෙනවා. මේ විදිහට export ඉතින් ওই විදිහට තමයි යාළුවනේ ඉතමත් පහසුවෙන් ඔයාලගේ කම්පියුටර් එක සහ ඔයාලගේ මොබයිල් ෆෝන් එකෙන් ලස්සන ඔඩියෝ විෂුවලයිස් එකක් හදාගන්නේ. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පහලින් තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම ඔයාලත් මේ වගේ ඔඩියෝ විෂුවලයිස් එකක් පාවිච්චි කරලා තියෙනවා නම් ඒ ඇප්ලිකේෂන් එක ගැනත් පහලින් තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ අදට ගෙන ආපු වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ඔයාලගේ යාළුවන්ට බලන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා.
ඒවාගේ මවාලා තාමත් සතික්ෂරෙක් YouTube channel එක subscribe කරල නැත්තං අනිවාරයම සතික්ෂරෙක් YouTube channel එක subscribe කරන්න අමතක් කරන්න එපා. ඒවගේම subscribe කරාට පස්සේන notification bell එකත් on කරලම තියාගත්තොත් තමයි මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ඒක notification එකක් හැටියට ගෙන්න ගන්න පුළුවන් එන්නේ. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.